සත්පුරුස පිවුවත්නී ඊළඟට හලතියන ප්‍රශ්නේ තමයි තෙරුවන් සානය ස්වාමන් වහන්ස. කල්ප විනාසයකදී ලෝකයේ සියලුම සත්ත්වයෝ විනාසවෙද්ද. නැත්නම් සත්වයෝ සියල්ලම්ම බ්‍රහ්ම ලෝකයට යනවාද. එවිටම බ්‍රහ්ම ලෝකයේ විනාස නොවන්නේද. අග්ග්්‍ය සූතියේ දැක්වෙන සත්වයම් බ්‍රහ්ම ලෝකෙන් කුමන ලෝකයේ පැවතිෙන්නේද. කවුුණාවී පැහැදිලිකදන සීක්වා පින්වස් ස්මින් වහන්ස කියලා ප ගිම්ලෙන් කල්පේ විනාස වෙනකොට අභස්සර බැක්මලෝකින් යට විනාස වෙනවා. ඒවාගීම ජලයෙන් කල්පේ විනාස වෙන පින්වර්ත්නී සුභකින්නේ යටත් වාතයෙන් කල්පේ විනාස වෙනකොට වීහපපලින් යටත් විනාස වෙලා යනවා. එහම කල්පය විනාස වෙනකොට සියලුම සත්්‍යව විනාස වෙනවාදක ඇැවුොත් නැහැ. එස් සියලුම සත්්‍යයන්ගේ අතරින් අපරාපරිය වීත්නිය කරම නැතිකෙනෙේ හොයා ගන්න නෑ. ඉහරට ඉහට ඉහල්ට අනුව ්‍රහ්ම භූමිදක්වාම් පෙර අතීතය කමේ ඒ කුසල විපාකාදිය හින්දා. අතීතය කුසල විපාකාදී හිද එහෙම යනවා සමාර නරකේ උපදන්න ඉන්න කට්ටියෙන් නියති මිත්‍යා දුෂ්ටික වගේ කට්ටියය පින්වත්නී මිත්‍රන භූමිය විනාස් වෙලාගියත් ඒ ඇත්තුෝ ඒ වැනි භූමි තියන. ලෝකාන්තරක ඇත පිට තියෙන වෙනස්සක් වලක නරකයක හරි උපපත්තය රබල දුක් වෙන්නවා. එතකො ඉබේම සත්වයන්ගේ විනාසයක් වෙන්නේ නැහැ. සත්ව සියල්ලය බ්‍රහ්ම ලෝකේයට යනවද කියලා වූ සියල්ල බ්‍රහ්මලෝකීට යන්න නියති මිත්‍යා දුෘෂ්ටිකයින් ඒ කරම විපාකයට ගැලපෙන නරකේක වෙනත් වෙනස් සක්වලක නරකේකට පත්වෙලා හරි ඒ දුක් වෙන්නවා. මේ විදිහයට පින්වර්ත්නි ඒ කානාතය රුන්ගන්නට ඕන බ්‍රහ්මලෝක විනාශ වෙනකොට ආභස්රෙන් යට විනාස් වෙනවා සුභකින්නේ යට විනාස වෙනවා වේහප්පලින් යට විනාස්ස වෙන වේහප්පලින් ඉහල. ආරක්ෂිතව පවතිනවා නැවතත් ලෝකී සැකසමින්, බොහෝ දුක්කාදර විඳිමින් සත්වයෝ සසරි ගසාගෙන යනවා.